මම ඔයාලට පෙන්නන්නේ කොහොමද මම ලොකු මාළු බේක් කරන්න කියලා. ඉතින් මම මෙතන ලොකු මාළු දෙන්නෙක් ගත්තා. මේ මාළුවට මෙහෙනම් කියන්නේ දොරත් කියලා. ඉතින් මම මාළු කඩේම මාළු සුද්ධ කරගෙනමයි අරගෙන ආවේ. ගෙදර ගෙනල්ලා හොඳට හෝදලා මාළුවාගේ දෙපැත්ත මෙන්න මේ විදියට ඉරි තුනක් කපා ගත්තා. ඉතින් මේ වගේ ලොකු මාළුම අවශ්‍ය නැහැ, පොඩි මාළු හරි මාළු පිටි වගේ වුණත් ඔයාලට ගන්න පුළුවන් බේක් කරගන්න. මුලින්ම මේකට අවශ්‍ය පේස්ට් එක දා ගන්න යන්නේ. එකට එකතු කරගන්නවා හොඳින් තලාගත්ත ඉඟුරු සුදුරුන් ටිකක්, මිරිස් කුඩු තේ හැඳි දෙකක්, ගම්බිරිස් කුඩු තේ හැඳක්, ලුණු කුඩු තේ හැඳක්. ලුණ වලක රසායන එකතු කරගන්න පුළුවන්. එක්කම බෙදපු 3-5 කුඩු තේ හැඳි භාගයක්. එක්කම අවසානයේ ටොමැටෝ සෝස් මේස හැඳක් වගේ වෙන එකතු කරගන්නවා. දැන් මම මේක හොඳින් කලවම් කරගන්නවා. ඒකට මම වතුර චුට්ටකුත් එකතු කරගෙන තමයි කලවම් කරගන්නේ. ඒකම ඔයාලට බාබකියු සෝස් එකක් ගෙදර තියෙනවා නම් බාබකියු සෝස් එකනොත් මේ සැදී භාගයක් විතර එකතු කරගන්න පුළුවන් තවත් රසයි. ඉතින් මෙන්න මේ වගේ ටිකක් ඝනකම තියෙන විදිහේ පේස්ට් එකක් තමයි අවශ්‍ය වන්නේ. දවම හදාගත්ත පේස්ට් එක මාළු වර්ග දෙපැත්තෙම එකම ඇතුල් පැත්තට වෙන්න හොඳට ගා ගන්නවා. ඒක මම අර කපාගත්ත ඉරිවල ඇතුළට යන විදිහට මෙහෙම හොඳින් ගා ගන්නවා මේ හදාගත්ත පේස්ට් එක. පේස්ට් එක මේ වගේ හොඳින් ගාගත්තට පස්සේ මම එක අවන් එකේ දාන්න ට්‍රේ එකේම තියලා උඩ හොඳින් වහගෙන ෆ්‍රිජ් එකේ පැයක් විතර තියලා තියනවා. දැන් මේ පැයකට විතර පස්සේ තමයි මම මේක ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තේ. ඉතින් මේ උඩ වහපු කොටස අයින් කරලා මම මේකට එකතු කරගන්නවා තෙල් මේසැඳි දෙකක් පමණ. ඉතින් මම නම් ගත්තේ ඔලිව් ඔයිල්. ඔයාලට කැමති කෑමට ගන්න තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක මම කපාගත්ත ලෙමන් පිටි දෙකක් මෙන්න මේ විදිහට මාළු වර්ග උඩින් තියාගන්නවා අවන් එකට දාන්න කලින්. ඊට පස්සේ මම මේක අවන් එකේ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 40ක් බේක් කරගන්නවා. ඉතින් කාලය නම් වෙනස් වෙන්න පුළුවන් අවන් එකෙන් අවන් එකට. මොකද හැම අවන් එකම එක විදිහට ක්‍රියා කරන්නේ නැති නිසා ඉතින් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වන්න. ඉතින් මේ විනාඩි 40කට පස්සේ තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ විදිහට ලස්සනට තියනා වගේම හරිම රසටත් තිබුණා. එහෙනම් අනිත් දවසේ ඔයාලත් මාළු බේක් කරද්දී මෙන්න මේ විදිහට බේක් කරලා බලන හරිම රසයි. අපි ආයේ හැමෙමු අලුත් වීඩියෝ එකකින්.